දවසක් හැම දිනාටම SL Tuty වෙතට ඔයාල හැම දිනාම අද සාදරයෙන් පිළිගන්නවා. හොඳයි ඉතින් අද අපි කතා කරන්නේ දවසකට රුපියල් 14000 ඕ ඊට වඩා වැඩි ඉන්කම් එකක් හොයන්න පුළුවන් තවත් හොඳ අලුත් ඔන්ලයින් ජොබ් එකක් සම්බන්ධයෙන්. රයිට් ඉතින් අද අපි කතා කරන ජොබ් එක ඇවිල්ලා Hiveworks වල තියෙන lots of line කියන ජොබ් එක Multi object categorization කියන type එකට අදාළ job එකක් තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මේකට ඔයාට මේ task 1000කට ඩොලර්ස් 70ක් හොයාගන්න පුළුවන්. right? ඩොලර් 70 කියන්නේ රුපියල් වලින් නම් ආසන්න රුපියල් 14000ක වගේ මුදලක්. right? ඉතින් මහන්සිලා වැඩ කරන ඕන කෙනෙක්ට මේ හරහා මුදල් උපයන්න පුළුවන්. එතකොට මේ Hiveworks සම්බන්ධව ගත්තොත් දැන් SL Tuty සමග මුලින්දන් හිටපු කෙනෙක් නම් දන්නවා මේ Hiveworks කියන්නේ මොකද්ද කියලා. මොකද බොහෝ දෙනෙක් මේ වෙනකොටත් මේ හරහා දෛනිකව ආදායමක් උපයමින් ඉන්නවා. right? ඉතින් ඒකට හොඳම සාක්ෂිය තමයි ඔයා ගිහිල්ලා බලන්න ලීඩර්බෝඩ් එකට. දැන් මේ ලීඩර්බෝඩ් එක ඇවිල්ලා මම මේ වීඩියෝ එක කරන දවසට කලින් දවසේ දවසේ වැඩිම ආදායමක් උපයව 50 දෙනා තමයි මේ ලීඩර්බෝඩ් එකට ඇතුළත් වෙන්නේ. right? එතකොට මේ ලීඩර්බෝඩ් එකේ ලෝකයේ විවිධ රටවල් වලින් මේ මුදල් උපයන වැඩිම මුදල් උපයන පිරිස ඔයාලට බලා ගන්න පුළුවන් මේ නම් ලයිස්ට් එක. සාමාන්‍යයෙන් මේකේ දවසකට මේ ලීඩර්බෝඩ් එකට ලංකාවෙත් එක්කෙනෙක් දෙන්නේ කොහොම හරි රිංගනවා. ඉතින් ඒ තරම් මහන්සිලා වැඩ කරන පිරිසක් ඉන්නවා. ඒ නිසා ඔයාටත් අනිවාර්යයෙන්ම තාමත් ඔයා try කරේ නැත්තම් මේ හරහා මුදල් උපයන්න පුළුවන්. right? පුළුවන් මුදල් උපයන පිරිස බොහොමයි මේ වෙනකොට. ඔයා අලුත් කෙනෙක් නම් Hiveworks වලට මේ Hivemicro එහෙම නැත්නම් Hiveworks සම්බන්ධව දන්නේ නැති මේ සයිට් එක ගැන දන්නේ නැති කෙනෙක් නම් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා link එක. playlist එකක් තියෙනවා මේ සම්බන්ධව අපි කලින් කතා කරපු සියලුම වීඩියෝස් වල කලෙක්ෂන් එකක් තියෙනවා. ඔයා ඒ link එකෙන් ගිහිල්ලා බලන්න. මොකද මේ ඩිස්ක්‍රිප්ෂන් එකට දාන links බලන්න ඔයාලගේ දැනුම සඳහා ඔයාලට පහසුවට තමයි මේ links හැම එකම දාන්නේ. ඒ නිසා ඒකෙන් ප්‍රයෝජන ගන්න. ඔයාලට වැදගත් links බොහොමයක් ඩිස්ක්‍රිප්ෂන් එක වලට බලා ගන්න පුළුවන්. හොඳයි. ඉතින් මට පෙන්නන්න ඕනේ මේ ලීඩර් බෝඩ් එකේ ඔයා නිකමට බලන්න. right? මේ බලන්න දවසේ ආදායම ඩොලර් 90ක් හොයපු කෙනෙකුත් ඉන්නවා. right? ඒකට දවසකට ඩොලර් 90ක් කියලා කියන්නේ රුපියල් වලින් නම්. right? රුපියල් වලින් නම් රුපියල් 18000ක වගේ මුදලක්. task 1304ක් කරලා රුපියල් 18000ක වගේ මුදලක් හොයනවා. right? ඉතින් 18000 කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ මාසික පඩියක් මෙතන එක දවසින් හොයන්න පුළුවන් වලට පේනවාද? right? ඉතින් ඔන්න ඔකයි කතාව. තාමත් පටන් ගත්තේ නැත්නම් මේක try කරන්න. මේවා අපේ රටට ඩොලර්ස් ගෙන්නන්න තියෙන දේවල්. right? අපේ රටට අපි කොහොම හරි ඩොලර්ස් ගේන්න පුළුවන් පහසු ක්‍රම තමයි මේවා. ඉතින් හරියට මේ වැඩේ කරන්න ඕනේ මහන්සි වෙලා වැඩේ කරොත් ඔයාලටත් අනිවාර්යයෙන් ගොඩ දා ගන්න පුළුවන්. හරි ඉතින් අද කතා කරන ජොබ් එක ගොඩක් දෙනෙක් ඉල්ලීම් පරිදි lots of lines කියන ජොබ් එක තමයි අද සිලෙක්ට් කරගත්තේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ ජොබ් එකට enroll වෙන්න නම් ඔයා මේකේ qualification test එක මුලින්ම pass වෙලා ඉන්න ඕනේ. ඉතින් take qualification test ගිහිල්ලා අපි test එක complete කරමු. right? ඉතින් test එක ගැන කතා කරනවා නම් මේ test එකේ ඔයාලට task 22ක් තියෙනවා. ඒ 22කින් ඔයා 17ක් හරියට කරොත් තමයි ඔයා මේ test එක pass වෙලා ඔයාව ජොබ් එකට බඳවා ගන්නෙ. right? ඉතින් මෙන්න මෙහෙමයි මේ test එකේ කරන්න තියෙන්නේ. මම ඔයාලට example කිහිපයක් ගේන්නම්. එතකොට ඔයාලට මේක තවත් හොඳට අවබෝධ වෙයි. right? මම එක task එකක් තෝරගත්තා. එතකොට මේ task එකේදී කරන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. මේගොල්ලෝ දෙනවා විවිධ මෙන්න මේ වගේ පොඩි පොඩි paragraph වගේ දේවල් දෙනවා. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ lasso tool එක use කරලා මෙන්න මේකේ තියෙන ඔයාලට පේන්න ඕනේ green color box ටිකක් තියෙනවා. right? green color box ටිකක් තියෙනවා. right? එතකොට අපිට තියෙන්නේ හරිම සරල දෙයක් මේක කරන්න. මේ green color box එක අයිති line එක තමයි අපිට number කරන්න තියෙන්නේ. right? මේ green color box වල මේ green color box වලින් මේගොල්ලෝ highlight කරලා තියෙන පේලිය තියෙනවානේ. අන්න ඒ පේලියට අදාළ number එක. දැන් example එකක් විදිහට ගත්තොත් ඔයාලට පේනවා මේ උඩ තියෙන බොක්සස් වලට අංක 1 කියලා මෙන්න මෙතන දාලා තියෙනවා. මේ කොටුව ඇතුලේ තියෙනවා අංක 1 කියලා. right? ඊළඟට මේ දෙවෙනි පේලියේ තියෙන බොක්සස් වලට අංක 2 කියලා දාලා තිනවා. මොකද ඒවත් දෙවෙනි පේලිය නිසා. මේ තුන්වෙනි පේලියේ තියෙන බොක්සස් වලට මේ වචන වලට අදාළ බොක්සස් වලට අංක 3 කියලා දාලා තිනවා. මොකද ඒවා තුන්වෙනි පේලියේ තියෙන වචන නිසා. එතකොට හතරවෙනි පේලිය ගත්තොත් ඒකත් එහෙමයි. ඒ හතරවෙනි පේලියේ තියෙන වචන බොක්ස් කරලා තියෙන බොක්සස් වලට අංක 4 දාලා තිනවා. හරි. අපිට කරන්න තියෙන්නේ මෙන්න පස්වෙනි පේලියේ නෙමේ අපේ අදාළ green color boxes ටික තියෙන්නේ. right?
ඔන්න ඔය බොක්සස් ටික අපි මුලින්ම මාක් කරගන්න ඕනේ මෙන්න මෙහෙම. ඔයාලට මේ විදිහට ක්ලික් කරලා මේවා මාක් කරගන්න පුළුවන්. Right. ඔන්නම මාක් කරාට පස්සේ right අපේ දැන් green color boxes හැම එකම මම මාක් කරා. මාක් කරාට පස්සේ මෙන්න මෙතන තියෙන ඔයාලා pencil icon එකක් පේනවා. මේ pencil icon එක උඩට ගියාට පස්සේ දැන් අපේ සාමාන්‍ය වඩ පේනවා මේ pen එකන්නේ අපේ තියෙන cursor එක වෙනුවට දැන් arrow එක වෙනුවට ඉතාලිය වෙනුවට දැන් මෙතන තියෙන්නේ pen එක. මේ ලස්ස tool එක අපි use කරන හින්දා pen එක. මේක ගිහිල්ලා මේ pencil එක උඩට ගියාට පස්සේ වඩ පේනවා පොඩි අතක icon එකක්. හරිද? අතක් තමයි පේන්නේ. අන්නේ අතක් පේන අවස්ථාවේ තමයි ඔයා ක්ලික් කරන්න ඕනේ pencil එක උඩ. ඔන්න ඔය වෙලාවට. Right. ඊට පස්සේ ඔයාට එනවා මේක label කරන්න. මේ line එක තමයි අපි label කරන්න ඕනේ. දැන් අපි අපිට අදාළ green color boxes තිබෙတဲ့ කොට පස්වෙනි line එකේ. හරි. දැන් අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ගිහිල්ලා අංක 5 ක්ලික් කරන්න. අංක 5 ක්ලික් කරලා මෙතන done කරන්න. හරි. එතකොට මේ boxes වලට මේ දැන් green color boxes ටික වඩ පේනවා blue color boxes වලට පත් වුණා. එතකොට මෙන්න මේ කොටුවේ තියෙනවා හැම මේ වචනයකම කොටුව වල තියෙනවා අංක 5 කියලා දැන් අපි label කරපු නිසා අංක 5 වැටලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ next දීලා confirm කරන්න. ඔන්න correct උනේ. ඉතින් මේක හරිම ලේසි. ඔයාලට තේරෙන්න ඕනේ මේක හරි අවධානයෙන් අහපු කෙනෙක්ට මේක හොඳට කරගෙන යන්න පුළුවන්. රයිට්. ඉතින් මේ විදිහට තමයි මේක හැම task එකම වඩ කරන්න තියෙන්නේ. අවධානයෙන් පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද සමහර වෙලාවට මේ peeli එහෙම එහෙ වුණොත් ඔයාලට මේක incorrect වෙනවා. ඒ නිසා හරියට මේක plan කරලා හරියට බලලා කරන්න. ඒත් එකම ඔයාගේ internet connection එකත් හොඳ internet connection එකක් තියෙන්න ඕනේ. මොකද දැන් සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ job කරගෙන යද්දී task load වෙන්නේ නැති වෙන්න පුළුවන්. task එක load වෙන්නේ නැති වුනහම සමහරලාට අය මුල ඉඳන් කරන්න වෙනවා. සමහර කට්ටියට මේ job එකක් නැති වෙනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා වැදගත්ම දේ තමයි මොකද මේකේදී Hivemicro's ලත් වෙනම කියලා තිනවා මේවා mention කරලා තිනවා connection එක සම්බන්ධව. මොකද අපි task load වෙන්න නම් මේ task එක නම් ඊළඟ task එකට next ගිහිල්ලා next task එකට යනකොට ඒවා load වෙන්න නම් අපේ connection එක හොඳට තියෙන්න ඕනේ. Right. හරි. ඔන්න මම තවත් task එකක් select කරගත්ත ඔයාලට explain කරන්න. දැන් මේ task එක ගත්තොත් මේ task එක ඔයාලට පේන්න ඕනේ අපිට label කරන්න ඔන්න green color boxes ටික තියෙනවා මේකේ. එතකොට දැන් මෙතන peeli දෙකකට අදාළ boxes ඔයාලට පේනවා ඇති. Right. එතකොට මෙන්න මෙතන තියෙන පළවෙනි peeli දැන් මේ තියෙන්නේ උඩින්ම තියෙනවා මෙන්න පළවෙනි peeli. ඒක මේ අංක 1 කියලා box කරලා තියෙන. ඊළඟට මෙන්න දෙවෙනි peeli. දැන් අපි lasso tool එක use කරලා මුලින්ම මේ තියෙන්නේ දෙවෙනි peeliේ වචන ටිකනේ. Right. අපි මේවා මේ වගේ select කරගෙන right මේකට අදාළව අංක 2 කියලා අපි label කරගන්න ඕනේ. මොකද මේක දෙවෙනි peeliේ තියෙන වචන නිසා. මේක මම ඔන්න අංක 2 කියලා ලේබල් කරා. හරි. ඊළඟට අපි 3 වෙනි peeliේ වචනත් ඔයාලට පේනවා green color boxes වලින් තියෙන්නේ. අපි ඒවත් ලේබල් කරන්න ඕනේ. දැන් මේ වචන ඇවිල්ලා 3 වෙනි peeliේ තියෙන වචන. right මේ වචන සෙට් එක ඇවිල්ලා 3 වෙනි peeliේ තියෙන වචන. එතකොට අපි මේවා ලේබල් කරන්න ඕනේ number 3 කියලා. right මේක මම number 3 කියලා ලේබල් කරනවා. done. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ brown boxes විදිහට තියෙනවා. දැන් number 2 කියලා ලේබල් කරපු boxes ටික. ඊළඟට මෙතන දැන් yellow color වෙලා තියෙනවා number 3 කියලා අපි ලේබල් කරපු boxes ටික. right. ඔච්චරනේ. එතකොට අපිට ලේබල් කරන්න තියෙන්නේ මේ task එකේ. right. ඊට පස්සේ සුපුරුදු විදිහට next දීලා අපි බලමු confirm කරලා. right ඔන්න ඒකත් correct වුණා. දැන් ඔයාලට තේරෙනවා මේක හරි ලේසි task ටිකක් තියෙන්නේ. හරි. හරියට මේකේ වැඩ කරොත් ඔයාලට හොඳ income එකක් ඔයාලට හොයා ගන්න පුළුවන්. රුපියල් 14000ක් ඔයාලට ලේසියෙන් හොයන්න පුළුවන් ඔයා task 1000ක් කරොත්. මේක task 1000ක් කරන එක අමාරු නෑ. පොඩ්ඩක් කාලය වේලාව වෙන් කරලා මේ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න තමයි තියෙන්නේ. හොඳයි. මම මෙන්න මේ තවත් task එකක් select කරගත්තා. මොකද මෙන්න මෙතන ඔයාලට වරදින point එකක් තියෙනවා. හරිද? ගොඩක් දෙනෙක්ට වරදින තැනක් තමයි මම මේක දැන් explain කරන්න යන්නේ. හොඳට අවධානයෙන් මේක අහගන්න. හරි. දැන් මේකේ ඔන්න අපිට තියෙනවා yellow color
බොක්සස් වගේයක් හයිට අපිට ලේබල් කරන්න තියෙන ග්‍රීන් කලර් බොක්සස් වගේයක් රයිට් එතකොට දැන් මේක මේ පළවෙනි වචනේ උඩින් තියෙන වල වෙනවා මේක ඇවිල්ලා පොඩක් බැලුවොත් හරියට පොඩක් මේවා zoom කරලා බලන්න එක පාට හොයාගන්න බැරි වෙන්න පුළුවන් ඒ නිසා හොඳට zoom කරලා බලන්න ඕනේ රයිට් ඔයාලට පේනවා මෙන්න අංක 1 කියලා ලේබල් කරලා තියෙනවා උඩ ඒ වගේම අංක 2 කියලා ලේබල් කරලා තියෙනවා ඒ නිසා 1 2 දැන් හරි එහෙනම් අපිට තියෙන්නේ දැන් මේ ඇවිල්ලා තියෙන අපිට අංක 3 කියලා තමයි ලේබල් කරන්න තියෙන්නේ මෙන්න මේ පේළිය රයිට් එතකොට මම මේක අංක 3 කියලා ලේබල් කරනවා මෙන්න මේ වචන සෙට් එක හරි ඊළඟට ඊළඟට බලන්න මෙන්න මෙතන ඊළඟට වචන ගත්තොත් මෙන්න මේකේ හොඳට අවධානයෙන් දැනගන්න ඕන දෙයක් තියෙනවා අහගන්න ඕන දෙයක් තියෙනවා ලා මෙන්න මේ වගේ අවස්ථාවකදී දැන් ඔයාලා හිතනවා මෙන්න මේ වචන ටික තියෙන එක පේළියකනේ එතකොට ඔයාලා මේක එක පේළිය කියලා හිතලා තමයි මේකට අංක 4 කියලා ඊළඟට දාන්නේ හැබැයි එහෙම නෙවෙයි මේ වගේ තියෙන්නේ දැන් මේ වගේ අවස්ථාවකදී ඔයා කරන්න ඕනේ දැන් ඔයාලට පේනවා මේ mail 2 කියලා තියෙන්නේ ඊට පස්සේ මෙතන කෝලන් මාක් එකක් තියෙනවා නේද මේ තිත් දෙකක් තියෙන්නේ අන්න ඒ වගේ අපිට නම් කරද්දි මොකක් හරි මේ කොටස ගන්නෙ එක පේලියක් විදිහට මේකෙදි මෙන්න මේ mail කියන කොටස දැන් උඩ අපි අංක 3 දාලා තිනවා මෙන්න මේ mail 2 කියන කොටස ඇවිල්ලා මේ බොක්සස් ටික ඇවිල්ලා අපි දාන්න ඕනේ අංක 4 කියලා අංක 4 කියලා දාලා මම ඩන් කරනවා ඊළඟට එතනින් එහාට තියෙන කොටස මෙන්න මේක මේක අංක 4 රයිට් ඊළඟට මෙන්න මේ කොටස මේක අංක 5 ඊට පස්සේ මෙන්න මේ ටික අංක 6 හරි ඔන්න ওই විදිහට තමයි අපි ලේබල් කරන්න ඕනේ රයිට් ඔන්න දැන් අපි ලේබල් කරා දැන් අපි බලමු next දීලා බලමු කොහොමද වෙන්නේ කියලා නැවත මම මතක් කරන්නම් මෙන්න මෙහෙම තිබුණොත් right මේ කෝලර් මාක්ස් දාලා ඒ වගේම මේ වගේ name address city oy ඊට පස්සේ ඒකට fill කරන කොටස මේ තියෙන්නේ right ඔහොම තිබ්බහම ඒවා lines දෙකක් විදිහට සලකනවා ඒ දේ තමයි අපි මෙතන කරේ mail to කියන එක එක line එකක් විදිහට සලකලා අපි අංක 4 දැම්මා එතනින් එහාට මේ කොටස අපි අංක 5 කියලා label කරා හරි ඊට පස්සේ අපි next දීලා confirm කරලා බලමු ඔන්න கரெக்ட் උනා. දැන් ඔයාලට තේරෙන්න ඕනේ ඔන්න ඕක ගොඩක් දෙනෙන් මම ඔය කිව්ව පොයින්ට් එක මිස් කර ගන්නවා. වරද්ද ගන්නවා. රයිට් ඒ නිසා දැන් මම හිතනවා ඔන්න ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ මේ ටෙස්ට් එක පාස් වෙන්න. ඔය පොයින්ට් එක අල්ලගත්ත කියන්නේ මේ ටෙස්ට් එක ලේසියෙන්ම පාස් වෙන්න පුළුවන්. රයිට්. හොඳයි ඉතින් ඔන්න මම හිතනවා අදත් අපි Hivemicro වල හොඳ ජොබ් එකක් කතා කරා. සම්බන්ධ වෙන හැම දිනාම තාමත් account සදුවේ නැත්නම් account සදලා මාන්සලා වැඩ කරන්න පටන් ගන්න. ඔයාලට හොඳ ඉන්කම් එකක් මේ හරහා අනිවාර්යයෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක කැමතිනම් ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අදහස් ගොඩක් වටිනවා. මොකද ඉදිරි වීඩියෝස් මට ක්‍රියේට් කරන්න නම් ඔයාගේ අදහස් අනිවාර්යෙන් ඔයා කමෙන්ට් එකක් දාන්න ඕනේ. රයිට් ඉතින් මොකද හිතන්නේ Hivemicro සම්බන්ධව ඔයා දැන් මේ වෙනකොට Hivemicro වල වැඩ කරගෙන යන කෙනෙක්ද? එහෙම නැත්නම් ආදායම් උපයන කෙනෙක්ද? එහෙම නැත්නම් Hivemicro වල වැඩ කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ද? ඔයාගේ අදහස් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. එතකොට මේ වගේ තව ජොබ්ස් ඔයාලට අවශ්‍යද? ඔයාලට අවශ්‍ය නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. එතකොට මට පුළුවන් අලුතෙන් ජොබ්ස් ආව ගමන් මේ විදිහට ඔයාලට එක්ස්ප්ලেইন කරන්න. මම හිතනවා මේ එක්ස්ප්ලেইন කරන දෙයින් ඔයාලා ප්‍රයෝජන ගන්න ඇති කියලා. ඔයාලට මේ දේ වටිනාකමක් ඇති කියලා මම හිතනවා. ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් කරොත් තමයි මට ඒක තේරුම් ගන්න පුළුවන් ඔයාලට මේක තේරුණාද නැද්ද කියලා. තාමත් SLTට subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන්න. මේ වගේ online business සම්බන්ධ අලුත් දැනුම බෙදා හදා ගන්න. එහෙනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දිනකටම. ජය වේවා.